සුබද සකුබ සීල දිනාටම මෙන්න අලුත් වීඩියෝ එක මේ වීඩියෝ එක බලන කට්ටියට හොඳ අවබෝධයක් එනවා මේ ඔස්ට්‍රේලියන් ෆාම් වර්ක් විසයිට් ගැන. ඒ වගේම බලන්න බැරි වෙච්ච කට්ටියටත් බලන්න ෂෙයා කරන්න. මොකද මේ තුලින් ලොකු ජාවාරම් ටිකක් ඉදිරියේදී සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක මේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒක අපේ ලංකාවේ සිද්ධ වෙනවා. 2022 අගෝස්තු 22 මෙන්න මේ National Farmers Federation මෙන්න මේ අයගේ නිල වෙබ් අඩවිය මේ අය ප්‍රකාශ කරලා තියෙන්නේ මොකක්ද මේ කට්ටිය සියලුම අංශ සඳහා 172,000ක labor shortage එකක් තියෙනවා. ඒ කියන්නේ කම්කරු හිගයක් පවතිනවා. මේ මොනවද මේ කර්මාන්ත කියලා බැලුවොත් එහෙම මේක තියෙනවා farm දීවර කර්මාන්ත මේ ඒ වගේම පළතුරු මූදු ආහාර grocery මේ වගේ ලොකු අංශ ප්‍රමාණයක් තියෙනවා මේ master grocery in Australia ඒ grocery ඊට පස්සේ restaurant and catering industry association ඒවා ඒ වගේම convenience stores මේ වගේ ගොඩක් තියෙනවා ඒ වගේම පහක් විතර තියෙනවා මෙතන මේ සී ෆුඩ් ඉන්ඩස්ට්‍රි මූදු ආහාර මේ ඉතින් මේ ලේබර් ෂෝටේජ් එක මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඒ මොකද ඒ රටවල් වල අධ්‍යාපන තත්ත්වය හොඳින් පවතින නිසා දැන් ගොඩක් කට්ටිය ඒ රට තුල ඉන්න අය මේ ෆාම් වලට මේ දීවර කර්මාන්ත ග්‍රොසරි මේවට යොමු වෙන්නේ නැහැ. ඒ අය වෙනත් වෙනත් රැකියාවල් තමයි යොමු වෙන්නේ. ඉතින් ඒක නිසකොට ඔටෝමැටිකලි ඒ தத்துவය ඇති වෙනවා. දැන් මතක ඇති අපේ ඉතිහාසයේ ගත්තොත් ලංකාවේ සුද්ධ මේරට පාලනය කරනකොට තේව ගාව ඇති කරා. ඒ කට්ටිය තේවෙව්වා. හැබැයි ඒ තේවතෝල වැඩ කරන්න අපේ සිංහල කට්ටිය ගියේ නැහැ. එතකොට ඒතර කම්කරුවෙක් ආවා. මොකද කරේ දකුණු ඉන්දියාවෙන් දෙමළ මිනිස්සු ගෙනාවා මෙහෙ වැඩ කරන්න. අන්න ඒ தத்துவින් තුළ ඒකේ ඉතිහාසයේ සිදු වුණ අපේ රටේ දැන් ඒක ඕස්ට්‍රේලියාව තුළ සිද්ධ වෙනවා ඒ රටේ ශ්‍රමිකයෝ නේ. එතකොට මොකද මේ කට්ටියට කරන්න වෙන්නේ? ඒ කට්ටියට කරන්න වෙන්නේ ඒ රජයෙන් අනුමැතිය ගන්න ඕනි. අපි මේ අපිට ලේබර්ස් රටගෙන අපි වෙන රටවල් වලින් ආසියාවෙන් එහෙම අපි හයර් කරනවා. අපි වෙන සුදුසු රටවල් වලින් හයර් කරනවා. මේට අන්න ඒක ඒ අය ඩිස්කස් කරනවා මේ දවස්වල. ඒ වගේම මේ කට්ටිය දැන් මේ ඒ කට්ටියට පේනවා ඇති මේකේ හතරවෙනි ඡේදය ගත්තොත් මෙතන ගන්න ඇද්ද මෙන්න මේ මේකේ තියෙනවා මේ ඒ වීසා සිස්ටම් එක ගැන. ඒ වීසා සිස්ටම් එක ගැන කියනකොට මේ මෙන්න මේ කොටස හොඳින් බලා ගන්න. මෙන්න මේ කොටස including suitable visa pathway to welcome overseas workers. අන්න ඒ කට්ටිය කියනවා overseas විදේශ රටවලින් කට්ටිය බඳගන්න සුදුසු වීසා ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ කියලා. කොහොමවත් මේ බිස්නස් ඉන්ඩස්ට්‍රි එක බලවත් ඒ කට්ටිය අප්‍රූවල් එක ගන්නවා අනිවාර්යයෙන්. අන්න එතකොට ඉන්දියාවෙන්, පිලිපීනෙන්, තායිලන්තයෙන්, බංග්ලාදේශයෙන්, ලංකාවෙන් මේ වගේ රටවල් වලට ඇප්ලිකේෂන් යවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ඇප්ලිකේෂන් යවන්නේ යවනකොට මෙහි නියෝජිතවපත් වෙන්නේ නැහැ. දැන් මේක අපි උදාහරණ විදිහට ගමු. දැන් මේ මෙච්චර ලේබර් ෂෝටේජ් එකක් තියෙනකොට අපි ගමු මේ SLBF එකේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක ගත්තාම ඕස්ට්‍රියාව තියෙනවා. හැබැයි ඕස්ට්‍රේලියාව මේක නෙමෙයි. මේ රටවල මේ ඕස්ට්‍රේලියාව නෙමෙයි. මේක බලන්න ගිහිල්ලා ඕස්ට්‍රේලියාව නෑ. ඕස්ට්‍රියාව නම් තියෙනවා. ඕස්ට්‍රියාවේ තියෙනවා මෙන්න ෆැක්ටරි වර්ක. ඒ ඔස්ට්‍රියාවේ මේ ඔස්ට්‍රේලියාව ගැන කතා කරන්නේ මෙන්න මේක තියෙනවා කියලා තියෙනවා. ඒක කොහොම වෙනවද මම දන්නේ නැහැ. මේ 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 ඒජන්සි තියෙනවා කියලා තියෙන්නේ. ඒක ඉතින් ඔය කට්ටිය බලාගන්න මේ මේ ගැන. ඉතින් දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ ෆාම් වර්ක් හොයාගෙන රටවල් වලට යන්න. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන කරුණු සත්‍යයි. 172,000ක ලේබර් ෂෝටේජ් එකක් තියෙනවා. එතකොට මේ ජොබ් ටිකට ඇප්ලයි කරගන්නේ කොහොමද? මේකට වෙබ්සයිට් හතරක් තියෙනවා. මේ වෙබ්සයිට් හතරෙන් ඇර නියෝජිත වෙවපත් වෙලා නැහැ. මේ වෙබ්සයිට් මොනවද කියන එක දැන් මම පෙන්වන්නයි යන්නේ.
හොඳට ස්ක්‍රීන් එක දිහා බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම් මේ ඒ වෙබ්සයිට් හතර ගැන බලමු අපි පළවෙනි එක. පළවෙනි එක තමයි ඔන්න මේ වෙබ්සයිට් එක. මෙන්න මේක government AU government Australia. මෙන්න හොඳට බලා ගන්න මේ වෙබ්සයිට් එක. මම ඒකයි මෙන්න මේකෙන් මේ ජොබ් වලට ඇප්ලයි කරගන්න පුළුවන්කම තියෙනවා. මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ටිකක් මේ පැත්තට වීක්. ඒක නිසා මේක ලෝඩ් වෙන්න ටිකක් ප්‍රමාද වෙනවා. මොකද SLT එක හැම පැත්තටම හැම ආකාරයටම වෙන කරන්නේ නැහැ. මෙන්න එක workforce Australia මේක sign and register event තියෙනවා. ඉතින් මේව කරගන්න. එන්න පළවෙනි එක. දෙවෙනි එක තමයි දෙවෙනි වෙබ්සයිට් එක බලමු. ඔන්න seek job Australia. මෙන්න දෙවෙනි එක. දෙක add මෙන්න original එක. මේ තියෙන්නේ මේක තමයි original එක. ඔන්න original වෙබ්සයිට් එක. මේකේ form keyword එකේ form work කියලා type කරපුවාම ඒ category එකට ඔකටින බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු තුන්වෙනි වෙබ්සයිට් එක මොකක්ද කියලා. තුන්වෙනි වෙබ්සයිට් එක තමයි Wikifarm Australia. මෙන්න Australia original website එක. ඔන්න ඕපන් වෙනවා. ඔන්න එතනත් ගිහිල්ලා වැඩේ කරගන්න. මෙන්න හොඳට බලාගන්න මේ ටික. ඊට පස්සේ හතරවෙනි website එක තමයි මෙන්න ඒ වින්ඩින් එක නෙවෙයි මෙන්න හරි. agrilabor.com australia මෙන්න හතරවෙනි website එක. මෙන්න මේ website හතර තමයි තියෙන්නේ මේ farm job මේ industries වලට apply කරගන්න. ඔය කට්ටියට සුදුසුකම් තියෙනවා නම් මේ site open කරන්ඩ farm වල වැඩ කරලා දීවර කර්මන්තේ මේ ටික ඔකෙම සමාන සුදුසුකම් තියෙනවා නම් open කරන්න මේ site. හොඳට CV එකක් හදන්න, හොඳට cover letter එකක් හදන්න, හදලා apply කරන්න මේ මේ රැකියාව වලට. අනිවාර්යයෙන්ම තමන්ගේ උත්සාහය වාසනාව තිබ්බොත් අනිවාර්යයෙන් තමන්ට අවස්ථාව ලැබෙයි. ඉතින් විශේෂයෙන්ම ඔය කට්ටිය දැන් විශේෂ පොයින්ට් එකට මම ඉන්නේ. මොකද්ද? දැන් මේක කියවුවොත් අපේ ලංකාවේ අයියලා සමහර ඉන්නවනේ. කොහොමද කියලා? ඔස්ට්‍රේලියාවේ ජොබ් මෙච්චර තියෙනවා අපි යවනවා ඔස්ට්‍රේලියාවේ කියලා ඇවිල්ලා ඔයකට සීවිත් අරගෙන ඩොකියුමන්ට් උත් අරගෙන ලක්ෂ 3ක් 5ක් 10ක් ඩිපොසිට් එහෙම ගැටීර තියෙනවා. ඒක නිසා ඒ වැඩේට නම් අහු වෙන්න එපා. මේ කට්ටිය කරන්නේ ඔන්න ජොබ් ප්‍රොසෙස් එක අහගන්න මේ සයිට් වලින් ඇප්ලයි කරන් පස්සේ ඔය කට්ටිය ගැන හොඳයි කියලා හිතුනොත් ඒ ෆෝම් අයිතිකාරයොන්ට ඒ බිස්නස් ඕනර්ස් ලට ඒ කට්ටිය ඔය කට්ටිය ඉන්ටර්වයු කරන සූම් එක හරහා ඉන්ටර්වයු කරලා ඔය කට්ටියට ඔෆර් ලෙටර් එකක් කියවනවා. ඔෆර් ලෙටර් එක අරගෙන යන්න ඕනේ ඕස්ට්‍රේලියානු එම්බසියකට. අන්න එහෙම තමයි වීසා එක ගන්න. එහෙම නැතුව අපි යවනවා ඔය මේ දෙන්න මේ ලක්ෂ 5ක් දෙන්න ලක්ෂ 10ක් ඔයා ඊළඟ මාසේ ඔයා ඕස්ට්‍රේලියාව වැඩ කරනවා කියලා කිව්වට එහෙම නම් පිළිගන්න එපා. ඒවට නම් මෝඩ වෙන්න එපා. අනිවාර්යෙන් එහෙම දෙයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙන් පිට වෙන ඔක්කොම විසිට වීසා තමයි. ඒ ගිහිල්ලා මොකුත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න ඇප්ලයි කරන ක්‍රම හතර. මේ ක්‍රම හතරෙන් එහා ක්‍රමයක් තව නැහැ. දැන් ඔකට පේනවනේ මේ බියුරෝ සයිට් එකේ ඕස්ට්‍රේලියාව පෙන්නලවත් නැහැ. බයි කන්ට්‍රි. මෙන්න ඕස්ට්‍රියාව තියෙන ඕස්ට්‍රේලියාව නෑ පෙන්නන මේකි. ඉතින් එහෙනම් තිබ්බනම් ඒක මෙතන පළ වෙන්න එපා එකක් හරි තියෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අද වීඩියෝ එකෙන් මම මේ විශේෂයෙන් සඳහන් කරේ මෙන්න හොඳ ඔපචුනිටි එකක් තියෙනවා 172,000ක කම්කරු හිඟියක් ඔස්ට්‍රේලියාවේ. හැබැයි මෙහි නියෝජිත වෙයිම නේ කවුරුත්. කෙලින්ම ওই සයිට් හතර මම මේ දාන්නම් ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මම ඒ ලින්ක් ටික.
ගිහිල්ලා ඇප්ලයි කරගෙන දිගින් ඉගෙන මේ වැඩි කරගන්න වාසනාව තිබුණොත් මේව සිද්ධ වෙන වැඩ හැකියාව වගේ වාසනාව. ඉතින් මේ විදිහට කරගන්න ජාවාරංකාරයන්ට එහෙම අහුවෙන්න එපා. ඔය ලක්ෂ පාදාය දීලා මේ මේ සයිට් අතරින් ගිහිල්ලා මේ වැඩි කරගන්න ඇත්තටම අවස්ථාවක් තියෙනවා. එහෙනම් මට කියන්න අද වීඩියෝ එක මෙච්චරයි. අපි අලුත් වීඩියෝකින් නැවත හමු වෙමු. ඔබ සිල් දිනාටම බොහොම ස්තුතියි.